ඔබට පොහොසතුකු වීමට අවශ්‍යද? එහෙනම් මේ වීඩියෝ එක දිගටම නරඹන්න. ලෝ පුරාම දුප්පතුන් තමන්ගේ මිල මුදල් නාස්ති කරන්නේ තමන්ට වැදගත් නැති දේවල් මිලදී ගන්නටයි. ඒ වගේම ලෝ පුරාම පොහොසතුන් තමන්ට වැදගත් දේවල් මිලදී අරගන්න තමන්ගේ මිල මුදල් වියදම් කරනවා. පොහොසතුන් දුප්පතුන් කියන මේ වෙනස ඇති කරන්නේ මෙන්න මේ ක්‍රියාපටිපාටියයි. ඉතින් අද අපි මේ කතා කරන දේවල් තුලින් ඔයාලට යමක් ඉගෙන ගන්න ලැබේවි. ඒ වගේම ඔයාලගේ ජීවිතය වෙනස් කරගන්නත් මේ දේවල් ඉවහල් වේවි. ඉතින් ඕගොල්ලෝ තාමත් අපේ YouTube නාලිකාව subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්න. ඉතින් අපි බලමු පොහොසතුන්නුත් දුප්පතුන්නුත් අතර ඇති වෙලා තියෙන මේ වෙනස්කම් මොනවද කියලා. පොහොසතුන් තමන්ගේ ජංගම දුරකථනය වෙනුවෙන් වැඩි මුදලක් වියදම් කරන්නේ නැහැ. හැබැයි ඒ අතරම දුප්පතුන් තමන්ගේ ජංගම දුරකථනය නිතර මාරු කරනවා. අලුතින් එන අලුත්ම ජංගම දුරකථන මාදිලියට රුපියල් ලක්ෂ ගණන් වියදම් කරනවා. මෙය අප අතරත් දකින්න ලැබෙන දෙයක්. අපත් හිතන්නේ අපට අලුත්ම නවීන ජංගම දුරකථනයක් අවශ්‍ය බවයි. නමුත් පොහොසතුන් පැහැදිලිවම ඔප්පු කර තියෙනවා අවුරුදු 5ක් 6ක් පරණ ජංගම දුරකථනයකින් තමන්ට අවශ්‍ය කාර්ය කර ගැනීමට හැකියාව ඇති බව. අපගේ මිල මුදල් නාස්ති කරන්නේ අපට අවශ්‍ය දෙයට නොම අනවශ්‍ය දෙයට බව දැන් පැහැදිලි. ඉතින් මෙය ඔබට සාපේක්ෂව හිතන්න. ඔබත් අලුත්ම ජංගම දුරකථන මාදිලි වෙනුවෙන් මේ වන විට ලක්ෂ 4-5ක් වියදම් කරලා ඇති. හොඳින් හිතා බැලුවොත් අලුත් ව්‍යාපාරයක් ආරම්භ කරන්න තරම් මේ මුදල ප්‍රමාණවත්. ඔබ ලක්ෂපතියෙකු වීම, පොහොසතුෙකු වීම ඔබ විසින්ම මගහැරගත්තා විය හැකියි. ඒ ගැන නැවත වාරයක් හිතන්න. පොහොසතුන් තමන්ගේ ඇඳුම ගැන ඒ තරම් උනන්දු වෙන්නේ නැහැ. ඔවුන් තමන්ට පහසු ඇඳුමක් වෙනුවෙන් සුළු මුදලක් වියදම් කරනවා. නමුත් දුප්පතුන් තමන්ගේ ඇඳුම් වෙනුවෙන් විශාල මුදලක් වියදම් කරනවා. ඔවුන් තමන්ගේ පහසුවට වඩා අනිත් අය අතර කැපී පෙනෙන්නට, තමන්ගේ සමාජ තත්ත්වය වඩා ඉහළින් පෙන්වන්නට මේ විදිහට මිල මුදල් ඇඳුම් වලට නාස්ති කරනවා. ඇඳුම් 10-15ක් මාසයකට මිලදී ගන්න දුප්පත් මිනිසුන් සිටියත් ලෝකේ ප්‍රබලම පොහොසතුන් තමන්ගේ අවුරුද්දටම මිලදී අරගෙන තියෙන්නේ ඇඳුම් 10-15ක් පමණයි. මෙය හොඳින් වටහා ගන්න. තමන්ට පහසු සරල ඇඳුමක් පොහොසතුන් භාවිතා කරන අතර දුප්පතුන් තමන්ට ගැළපෙන්නේ නැති මිලෙන් අධික ඇඳුම් සඳහා තමන්ගේ ධනය වැය කරනවා. ඒ වගේම ව්‍යාපාරික ණය. ණය කියන්නේ බොහෝ දෙනෙක් දුප්පතුන් බවට පෙරළන කාරණාවක්. අපේ ලංකාවේ වුණත් ගොඩක් දෙනා ණය ගන්න පෙළඹෙනවා. හැබැයි මේ ණය ගන්න හැමෝම ගන්න ණය වලින් ව්‍යාපාර පටන් ගන්නේ නැහැ. ව්‍යාපාර ණයක් අරගෙන වුණත් තමන්ගේ එදිනෙදා පරිභෝජනය වෙනුවෙන් ඒ මුදල් වියදම් කරලා ඊට පස්සේ ණය ගෙවා ගන්න බැරුව ලත වෙනවා. තමන් හිතිය තැනින් තවත් පල්ලෙහාට වැටෙනවා. හැබැයි පොහොසතුන් කවදාවත් ණය ගන්න උනන්දු වෙන්නේ නැහැ. ඔවුන් තමන්ගේ තියෙන සුළු මුදල ආයෝජනය කර අනුන් අයට, අනිත් අයට ණය දෙන්න උනන්දු වෙනවා. ඉතින් මෙය පොහොසත් දුප්පත් වෙනස ඇති කරන්න ප්‍රධානම හේතුවක්. ඔබ හැම විටම ණයක් ගන්න උනන්දු වෙන කෙනෙක් නම් ඔබගේ පොහොසතුක වීමේ සිහිනය ගොඩක් ඈතයි. ඉතින් අනිවාර්යයෙන්ම ඔබ ණයක් ගන්නවා නම් එය ආයෝජනයක් කරන්න. ආයෝජනයකින් තොර ණයක් ඔබව තවත් දිලින් දෙක් කරනවා. ඒ වගේම පොහොසතුන් තමන්ගේ කාලය සම්පූර්ණයෙන්ම තමන් කරන කාර්යයට යොදවනවා. දුප්පතුන් තමන් කරන කාර්යයට අඩු කාලයක් යොදවමින් නව පාඨමාලාව ඔස්සේ තමන්ගේ කාලය නාස්ති කරනවා. අලුත් අලුත් දෑ ඉගෙන ගනිමින් මිල මුදල් හොයන්න උත්සාහ වෙනවා. හැබැයි ඒ වෙනුවෙන් කාලය කැප කරන්න ඔවුන්ට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. සම්පූර්ණ ධනය වැය කරන්න වෙන්නේ නැහැ. එක එක මාර්ග ඔස්සේ මිලියනපතියන් වීමේ පාඨමාලා හදාරනවා. දුප්පත් රටවල මිලියනපතියන් වීමේ පාඨමාලා හදාරන තරමටම මිලියනපතියන් බිහි නොවන්න හේතුව ඒකයි. හැබැයි පොහොසතුන් තමන් උගද්දේ සම්පූර්ණයෙන්ම ප්‍රයෝජනෙට ගන්නවා. අලුත් පාඨමාලා හොයන්න කාලය ගත කරන්නේ නැතුව තමන් දන්නා දෙයින් හොඳින් මිල මුදල් හම්බ කරන්න පොහොසතුන් නිතරම උත්සාහවන්ත වෙනවා. ඉතින් මෙය දුප්පත් පොහොසත් පරතරය ඇති කරන්න හේතුවක් වෙනවා. ඉතින් යාළුවනේ, අද අපි මේ ගෙනාපු වීඩියෝ එක ඕගොල්ලන්ට හුඟක් වැදගත් වුණා කියලා හිතනවා නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. මේ වගේ අලුත් වීඩියෝස් ගොඩක් ඉදිරියේදී නරඹන්න ඔයාලට හැකියාව ලැබෙනවා. ඉතින් ඔයාලගේත් පොහොසත් වීමේ සිහිනය
සැබාවක් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඔයාලට සුබ දවසක්.